ඕමානයේ ආසන්න මුහුදේ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කොමරොස් දජය සහිත මෙම ඉන්ධන නෞකාවේ කාර්යමණ්ඩල සාමාජිකයන් 16 දෙනෙකු සිට ඇති අතර ඉන් 3 දෙනෙක්ම ශ්‍රී ලාංකිකයන් බවයි වාර්තා වන්නේ. ඉතුරු 13 දෙනා ඉන්දීය ජාතිකයන් බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අතුරුදන්ව ඇති සේවකයන් 16 දෙනා සොයා ගැනීමට ඕමාන බලධාරීන් සමුද්‍රීය නිලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් එම ස්ථානයේ සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බව ඕමාන් රාජ්‍ය පුවත් ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education MarineTraffic.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම නෞකාව ඩුබායි හම්බ්‍රියා වරායෙන් පිටත්ව යේමනයේ ඒඩන් වරාය නගරයේ දෙසටයි ගමන් කර ඇත්තේ. ශ්‍රී ලංකා නාවික හමුදාවද මෙම අනතුර සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන අතර අප මේ පිළිබඳ කළ විමසීමකදී නාවික හමුදාව සඳහන් කළේ මේ පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සූදානමින් සිටින බවයි. නෞකාවෙන් ඉන්ධන හෝ වෙනත් එවැනි ද්‍රව්‍යයක් මුහුදු ජලයට කාන්දු වී ඇද්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. 2007 දී ඉදිකරන ලද මෙම මුහුදුබත් වූ නෞකාවේ දිග මීටර 117ක් බවයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.